සුබදවසක් ඒවා මගේ YouTube channel එකට පැමිණි සියලුම මලයන්ගට සුබදවසක්. ඉතින් අද කතා කරන්න යන ගොල්ලන්ට ටිකක් පෙන්වන සිද්ධික මාතෘකාවක් හරිද? මේක පොදුම හිතන මාතෘකාවක්. මාතෘකාවනේ පොදුම හිතන වීඩියෝ එකක්. ඉතින් ඔයගලන්ට දැන් මේ කියලා දෙන එක හොඳින් අහගන්න. ඔයා තමයි මේ ගේම් එකේ king. මං කියන ඔයා තමයි මේ ගේම් එකේ king. එතකොට මේ මොකක්ද? මේක තමයි chess board එකක්. ඔයාට තියෙන්නේ මේ ගේම් එක play කරන්න. හරිද? ඔයා ඉන්නේ දැන් ඔන්න ඔයා ඉන්නවා king. හරිද? ඔයා ඉන්නේ මැද. ඔයාගේ වටේ ඉන්නවා සෙබළු 9 දෙනෙක්. හරිද? ඒ සෙබළු 9 දෙනාගෙන් ඔයගලන්ට ප්‍රධාන සෙබළු 3 දෙනෙක් ඉන්නවා මෙහෙවන්න. මොකද එහා පැත්තේ ඉන්නේ ගොඩක් දරුණු කට්ටිය. ඉතින් දරුණු කට්ටියට බෝන දෙන්න සෙබළු ටික හොඳට පුහුණු කරන්න ඕනේ. ඔයාලගේ ඉන්නවා හොඳම සෙබළු 3 දෙනෙක්. ඒ කියන්නේ අපි ගත්තොත් බිෂොප්ලා දෙන්නයි නයිට් කෙනකෝ ඉන්නවා. හරිද? අනිත් ටික ඉන්නේ පෝන්ලා. හරිද? ඉතින් දැන් ඔයාට කරන්න ඕනේ කොහොම හරි මේ ගේම් එක ගොඩ දාන්න ඕනේ. හරිද? ඉතින් වා ඔය බිෂොප්ලා දෙන්නවයි නයිට් වයි හොඳට පුහුණු කරොත් වාට පුළුවන් වෙනවා මේ ගේම් එක දිනන්න. හැබැයි ඔය අර වටේ ඉන්න පෝන්ලා ටික, ඒ කියන්නේ අනිත් පොඩි සොල්දාදු ටික වා පුහුණු කරන්න ගත්තොත් ඇත්තටම වාට අමාරු වෙනවා මේ ගේම් එක දිනන්න. ඒක තමයි ඇත්ත කතාව. මොකද පෝන්ලට ගොඩක් ඉස්සරහට යන්න අමාරුයි. ඒ කියන්නේ පොඩි සොල්දාදුන්ට ඉස්සරහට යන්න අමාරුයි. හැබැයි නයිට්ලට බිෂොප්ලට යන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක චෙස් බෝඩ් එකේ චෙස් ඇදපු කෙනෙක් නම් හොඳටම දන්නවා. ඒක දන්නේ නැති කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. හිතන්නකෝ නයිට් බිෂොප් කියන්නේ ගොඩක් බලවත් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඔයාලා ඉන්නවා නයිට්ලා එක්කෙනෙකුයි බිෂොප්ලා දෙන්නෙකුයි පෝන්ලා 6 දෙනෙකුයි. ඉතින් ඔයාට පුළුවන් වෙන්නෝනි මේ ගේම් එක දිනන්න. බැයිද? ඔයාට පුළුවන් දිනන්න. ඔයාට පුළුවන් ওই බිෂොප්ලා දෙන්නවයි නයිට් වයි හොඳට පුහුණු කරන්න. ඔය මම බිෂොප්ලා දෙන්නටයි නයිට් වයි කියලා කිව්වේ සිංහලයි විද්‍යාවයි ගණිතයයි කියන විෂයන් තුන. ඒක තමයි ඇත්ත කතාව. ඔයාට පොන්ලා කියලා මම අදහස් කරේ අනිත් විෂයන් 6. ඉතින් වෙන කතාවක් නෑ. අද මම කතා කරන්නේ මේ ගේම් එක ගොඩ දාන විදිය. හරිද? ඔයාට ඉන්නවා අන්තම සොල්දාදුව 3 දෙනෙක්. ඔයාට ලැබෙන්නේ නැහැ මේ වගේ සොල්දාදු කවදාවත් ආයේ කොතනින්වත් ලැබෙන්නේ නැහැ. හොඳට පුහුණු කරන්න. තව දවස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේ ගේම් එක දිනන්න ඔයාට හොඳට ප්‍රැක්ටිස් කරන්න දවස් ටිකක් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ ඔයා බලන් හිටියොත් කින්, ඒ කියන්නේ ඔයා රජතුමා බලන් හිටියොත් සොල්දාදුන්ව පුහුණු කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම සොල්දාදුන්ට කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව ගිහලා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඉතින් කළු ශිල්පයේ දුනු ශිල්පය අනේ හැම එකක්ම පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔන්නව රජතුමා ඔයාට දීලා තියෙන දවස් ටිකයි හරියට වැඩ කරන්න ඕනේ. හරිද? එහෙනම් ඉතින් මේ වීඩියෝ දැන් අපි පටන් ගන්න. හොඳින් අහගන්න අන්තිම වෙනතුරු ඔයාලට මේ ගේම් එක ගොඩ දාන ක්‍රමයක් කියලා දෙන්නේ. හරිද? ඔයාට ඉන්නවා දැන් පෝන්ලා 6 දෙනෙකුයි බිෂොප්ලා දෙන්නෙකුයි නයිට් කෙනෙකුයි ඉන්නවා. හරිද? මේ පෝන්ලා 6 දෙනෙක්ට වඩා ගොඩක් බලවත් මේ බිෂොප් කෙනෙක්. ඒතකොට බිෂොප්ලා දෙන්නෙකුයි නයිට් කෙනෙකුයි ඉන්නවා. ඉතින් ඔයාට කරන්න ඕනි මුලින්ම ඔය ඒ කියන්නේ බිෂොප්ලා දෙන්නවයි නයිට් වයි හොඳට ප්‍රැක්ටිස් කරවන්න. හරිද? ඒ කියන්නේ මේ සිංහලයි ගණිතයයි ওই විද්‍යාව කියන විෂයන් තුන හොඳට මේ දවස් ටිකේ ප්‍රැක්ටිස් කරන්න. ඒත් එක්කම ඔයාට පුළුවන් මේ අනිත් සොල්දාදු පොඩි සොල්දාදු ටික හෙමින් ප්‍රැක්ටිස් කරන්න. මොකද එයාට පුළුවන් දෙපැත්තට එන ඇරව කපලා දාන්න දෙකට මැදි. එතකොට ඒ කට්ටිය ඔයාට හෙමින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මම කියන එක හොඳට තේරුම් ගන්න. අන්තිම මොහොතේ ඉඳගෙන ඔයාට ওই ලේසි විෂය සමහරట్లాට ඔයගොල්ලන් අමතර විෂයන් ටික ගන්නවා. හැම තිස්සෙම ඔයා ගන්න විෂයක් තියෙනවා. ඒ විෂය පට්ට ලේසි. ඒ නිසා ඔයා හැමතිස්සෙම අතර ගන්න මේ ප්‍රධාන විෂයන් තුන නෙමෙයි අනු විෂයක් තමයි හැමතිස්සෙම අතර ගන්න මම පාඩම් කරනවා කියලා. හැමතිස්සෙම බොරු මේ බොරුව කරන එක නවත්තන්න. මොකද ඔයා මේ රජතුමා වශයෙන් මේ ගේම් එකේ ඉන්න රජතුමා වශයෙන් ඔයාට යම්කිසි වගකීමක් තියෙනවා මේ කට්ටිය හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයා හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරන්නේ නැන්නේ මේ ෆෝන් කෙනෙක් නම් ඔයාට දිනන්න බෑ මේ ගේම් එක අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ ප්‍රධාන 3 දෙනෙක් ඔයා දිනවන්න. ඒ 3 දෙනා හොඳට ප්‍රැක්ටිස් කරොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ රජධානිය ඔයාට ආරක්ෂා කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ දේවල් කරන්න. ඒතර ඔයාට පුළුවන් වෙනවා මේ ගේම් එක දිනන්න. හරි. දැන් ඔයාට ඉන්නවා හරියටම දැන් බිෂොප්ලා දෙන්නයි නයිට් කෙනෙකුයි ඉන්නවා හොඳ බලවත්. හරිද? ඒ කට්ටියව පොඩ්ඩක් ඒගොල්ලන්ට දුර්වලයා ඉන්නේ. ඉතින් ඔයා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරවන්න. මම මේ කියන අර්ථය හොඳට තේරුම් ගන්න. ඔයා මෙච්චර කල් ප්‍රැක්ටිස් කරුවේ මේ පෝන් ලව. ඒ කියන්නේ අමතර විෂයන්. අමතර විෂයන් ටික ඔයා ගොඩ දැම්මත් ඔයා අමතර විෂයන් වලින් ඔය ෆෝන්ල ටික ඔයාගේ කෙරවලට ඉත්තොට ගෙනිච්චත් ඔයාට වැඩක් නැහැ. මොකද ඔයාගේ බිෂොප්ලා දෙන්නයි නයිට් වයි ඔයා අඩබන කරලා අනිත් කට්ටිය ගිනිලා වැඩක් නැහැ. තේරුණාද? ගොඩක් කට්ටිය කරන්න යන්නේ ඒක. මෙච්චර කල් කරෙත් ඒක.
ඔයා පෝන්ලට ගොඩක් විදිහට ඒගොල්ලන්ව පැට්‍රිස් කරලා ඒගොල්ලන්ගෙන් ගේම් එක ගොඩ දාන්න යනවා. හැබැයි ඒක කරොත් වාට ප්‍රධාන විශයන්, ඒ කියන්නේ ප්‍රධාන සෙට් එක ගොඩ දාන්න බැරි වෙනවා. ඉතින් ප්‍රධාන සෙට් එක ගොඩ දාන්න ප්‍රධාන විශයන් තුනට අවධානය යොමු කළ යුතුයි මේ වෙලාවේදී. ප්‍රධාන විශයන් තුන විද්‍යාව, ගණිතය, සිංහල. ඒ විශයන් තුන ගොඩ දාන්න නැතුව මල්ලේ නංගි ඔයා මේ ගේම් එක ප්ලේ කරොත් වාට බැරි වෙනවා. ඔයාගේ ඔයාට යන්න ඕනි තැනට වාට යන්න. ඒකයි කියන්නේ මේ ගේම් එක හරියට ප්ලේ කරන්න. මේ ප්ලේ කරන්න මේ ගේම් එකවත් දන්නේ නැතුව ඔය ප්ලේ කරන්න යන්න. හරියට ප්ලේ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා ෆෝන්ල ටික දිනවන ගමන්ම අරගලම සුපිරියට දිනවන්න ඕනි. හරිද? දැන් ඔයගොල්ලන් ටිකක් මගේ හැරිලෙන්නේ. මොකද ඔයාට සතුරු බාධකයක් ආවා කොරෝනා කියලා. ඉතින් ඒ වෙලාවේදී ඔයාගේ සමහර ඔයගලන්ට ළඟ හිටපු ඔයාගේ සෙබළෝ ටික නැති වුණා. හරිද? පොඩ්ඩක් අඩපණ වුණා. ඒගොල්ලන්ට පොඩි පහරවල් ටිකක් වැදිලා. ආයේ නැගිටවන්න. ඔයාට පුළුවන් ඔය ෆෝන්ල ටිකයි ඔයාගේ බිෂොප්ලා දෙන්නව නයිට් ට්‍රයි නැගිටවන්න. මොකද ඒගොල්ලන් සුපිරිම සෙට් එකක්. ඉතින් අද ඉඳන් දවස් ටිකයි තියෙන්නේ. අනිවාර්යෙන්ම මේ කට්ටියව නැගිටවන්න. අද ඉඳන් නැගිටවන්න. මොකද ඔයා ඔය ෆෝන් එක කියන එක අතේ තියාගෙන හිටියොත් ඔයා ෆෝන් එක කොබෝබ ඉන්න වෙලාවේදී අර නයිට්ලා ටිකයි නයිට් බයි විෂොප්ලා දෙන්නව ඔයා ප්‍රැක්ටිස් නොකරුවොත් ඔයාට අනිවාර්යෙන්ම ඔයා ගේම් එකෙන් පරදින්න වෙනවා. ඉතා නෝන්ඩි වෙලා. හරිද? නෝන්ඩි වෙන්න ඕනේ. ඔයාද ඉඳන් මේ චෙස් බෝඩ් එකේ හොඳ ඉත්තු ටික අරගෙන ඉත්තු තුන්දෙනා අරගෙන හොඳට ප්‍රැක්ටිස් කරලා යවලා අනිවාර්යෙන්ම ෆෝන්ලව චුට්ටක් ප්‍රැක්ටිස් කරවල යවන්න. මොකද ඒගොල්ලන් ටිකක් හරි ගේම ගොඩ දායි අරගොල්ලන් සුපිරියම ගේම ගොඩ දාලා දෙයි. ඉතින් ඔයගන්ට දෙයක් අදහස් කරේ මේ අන්තිම මොහොතේදී කරන්න ඕනි දේවල් වශයෙන් කට්ටිය අහන නිසා හොඳ උපමාවක් අරගෙන හොඳ උදාහරණයක් අරගෙන මම කියලා දුන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ තුළ ගොඩක් දේවල් අරගෙන අනිවාර්යෙන්ම රැඳිලා ඉන්න ඔයගලන්ගේ මනස හදන්න ගොඩක් දේවල් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම රැඳිලා ඉන්න, හැමෝටම සුබ දවසක්.